අපි විල්පිට ඉන්නේ. මම පහවසට යනකම් විතරයි ස්කෝලේ ගියේ. ඊට පස්සේ තේරළු කඩන්න ගියේ. මගේ ළමයි පස් දෙනෙක් ඉන්නවා. එයින් බාලම් පුතා තමයි ඔය හමුදාවට ගියේ. යුද්ධෙට යයි කියලා මම කිසිසේත් හිතුවේ නැහැ. මෙයා ඉගෙන ගත්තු හැටියට. පස්සේදි හිත ගියා. රස්සාවකුන් නැතේ මම යනවා යන්න. කියන දේ පිළිගත්තේ නැහැ. ඔය විල්පිට වත්තේතුමනේ අර හමුදා කෑම්පෙම දාලා. ඉතින් අපි දළු කඩන්න යනකොට අපිට පේන විඳින දුක කිව්වට පිළිගත්තේ යන්න එපැයිම කිව්වා. අපි නොගියොත් ඔහෙලා ඉන්න දැව්වා. එහෙනම් අපි ලංකාවේ ඉන්න හමුදාව සේරම අස්සෙන්න ඕනේ කිව්වා. එතකොට ඔහෙලා ඉවර නෑ. දැන් ඕන්න පස්සේ මැරෙනවා නම් ගොයිබ ගියම් මැරෙනවායි කිව්වා. ඔහෙලා කිව්වයි කියලා බැරි ගේ කිව්වා. ගිය ගමන අපි යනවායි කිව්වා. එහෙමම නේ කිව්වා. මොන විදිහකටවත් එක වචනේ එක වචනේ. එයා නැති වුණේ 98 සැප්තැම්බර් 98. පරන්තන්නෝට ගැහුණා ඒ වෙලාව. ඉස්සෙල්ලා ලෙඩ්ඩු ඇදලා මේ ඉඳලා තිනවා. ඊට පස්සේ තමයි දවස් තුනකට. විල්පිට පන්සලේ බොමලුවේ ගාවර බුදුරුවක් බඳලා සේරම දැන් මේ කටින පොල්ට ඒවා විවෘත කළා. ඒ වැඩ කරලා ඔක්කොම සම්පූර්ණ ඇතුව බුදු රසල්ලු දාලා අපි ජීවත් වෙන්න වැඩ නැහැ නේ. එයයි බුදුන් දැක නිවන් දකින්න. අපි ඒවයින් පින් කරනවා. දෙමළේ සිංහලේ මිනිස්සුනේ කවුරුත් සමගියෙන් රටේ සාමය ඇති වෙනවා නම් එච්චරයි අපි. ටවුටි කෙනෙක් උන්ට ඉන්න ටිකක් යයි නේ යුද්ධයට ආයි වෙනකොට. එතකොට කොහොම වෙයිද කියන්න බෑ. ඉතින් අපේ රටේ අයත් හැදෙන පරපුරත් ඉන්න අයත් පින්දහම් කරගෙන යහතින් සමගියෙන් ජීවත් වෙනවා නම් ওই වගේ දෙයක් වෙන්නේ නැහැ නේ. සෑම රටකම ওই ටිකනේ තියෙන්නේ. දැන් බලන් යනකොට කොයිවත් යුද්ධ එක්කෝ මොන ක්‍රමයෙන් හරි මිනිස්සු ජීවිත නැති වෙන්නේ.